විපක්ෂනායක සජිත් ප්‍රේමදාසගේ සංකල්පයක් මත ක්‍රියාත්මක සක්වල සුගුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 132 අධියර හම්බන්තොට තිස්සමහරාම උඩුවිල කනිෂ්ඨ විද්‍යාලය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වුණා. එම පාසලට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුගුරු පන්ති කාමරයක් ලබා දීම සිදු කෙරුණේ විපක්ෂනායකවරයාගේ ප්‍රධානත්වයෙන්. කාලෙකට පස්සේ හිටපු ජනාධිපතිවර මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවර එක පාරටම එළියට ඇවිල්ලා කියනවා එයා දන්නවලු පාස්කු ප්‍රහාරය ක්‍රියාත්මක කරපු කණ්ඩායම මේකට වගකීම් යුතු කණ්ඩායම ඒක හෙළිදරව් කරනවා මේක මේ රටේ ජනතාවගෙන් හංගන් ඉන්න දෙයක් නෙමෙයි අපි කියනවා හෙළිදරව් කරන්න මොකද මේ රටේ ජනතාව සත්‍ය දැනගන්න කවුද පාස්කු ප්‍රහාරය පිටුපස්සේ හිටපු මහමුලකරුවා කවුද මේ කුමන්ත්‍රණය ක්‍රියාත්මක කරන්නේ මේක දේශපාලන කුමන්ත්‍රණයක්ද එහෙම නැත්නම් වෙනත් අරමුණකින් කරපු දෙයක්ද රටේ ජනතාව දැනගන්නට ඕන. මේ රටේ ජනතාවගේ අයිතිය කරුණා කරලා මේ මිනිස්සුගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරන්න. හෙලිදරව් කරන්න නම් ටික. ඔබ දන්නෝ නම් ලොවට මේක කියන්න. මොකද එහෙම කිව්වයින් පස්සේ වර්තමාන රජයට වගකීම පැටවෙනවා. මේ මහා ම්ලේච්ඡ නිඳිත ප්‍රහාරය ක්‍රියාත්මක කරපු සැලසුම් කරපු ඒ සියලු දෙනාටම විරුද්ධව නීතිමය කටයුතු කරන්න. මට එක දෙයක් කියන්න තියෙනවා අනිවාර්යෙන්ම මේ ම්ලේච්ඡ ප්‍රහාරය එල්ල කරපු සැලසුම් කරපු මහමුල කරුවන් නැතු මේකට සම්බන්ධ සෑම සිළු දෙනා නීතිය හමුවට ගෙනවිල්ලා නීතිය හමුවේ දෙන්න දෙන උපරිම දඬුවම ලබා දෙන්නට අපි අනිවාර්යෙන්ම කටයුතු කරනවා කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න